අපි පුංචි කාලේ වෙසක් එකට බලන්න යනවා අපාය. පන්සල් වලත් හදලා තියෙනවා. පුංචි කාලේ අපිව බය කරන්න එක්කන් ගිහලා බොහොම මහන්සි වෙලා තමයි අපිට පෙන්නුවේ මෙන්න මෙහෙමයි අපාය තියෙන්නේ. නරක වැඩ කළොත් අපාය යන්න වෙනවා කියලා තමයි අපිට කිව්වේ. අපි මොකද්ද ඕ බරපතල නරක වැඩක් කරලා තියෙනවා. කවදාද කරේ කියන එක මම මතක් කරන්න යන්නේ නැහැ. අපි බරපතල නරක වැරද්දක් කරලා තියෙනවා. ඒ නිසා අද අපිට අපේ ජීවිතය තුළ අපාය අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. මිත්‍රවරුනි අද අපේ ජනතාව උදේ ඉඳන් රෑවනතුරු කාලය ගත කරන්න වෙලා තියෙන පොලිම්වල කිරිපිටි පොලිමෙන් ඉන්ධන පොලිමට ඉන්ධන පොලිමෙන් ගෑස් පොලිමට එතනින් බේත් පොලිමට දවස ගත කරලා ගෙදර එන විට ගෙදර විදුලිය නැ මේක නෙවෙයි නම් අපාය මොකක්ද අපාය කියලා අපිට අහන්න සිද්ධ වෙනවා අද තට්ටු නිවාසවල ඉන්න අයට විදුලියයි ඉන්ධනයි විතරක් නෙවෙයි ජලයක් නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ ගෙවල්වල දරලිපේ උයන්න බෑ. භූමි තෙල් ටික නැත්තම්, ගෑස් ටික නැත්තම්, විදුලිය නැත්තම් අන්න අයට පුළුවන් දර ටිකෙන් හරි උයා ගන්න. එයාද බෝ අය කියනවා ඇත්තෝ නම් බෝ වෙලාවට බිස්කට් එකක් චීස් කෑල්ලක් එක්ක කනවා. උණු වතුර නැහැ. තේ කප් බොන්න. ඇල් වතුර තමයි බොන්න වෙන්නේ. දුප්පත් මහල් නිවාසවල ඉන්න අය ලුණු මිරිසුයි බිස්කට්ුයි කාලා තමයි රාත්‍රී ආහාර වේල ආවරණය කරගන්නේ මොකද කඩවලක් ගෑස් නැති නිසා කෑම උයන්නේ නැහැ මොකද්ද මේ අපිට උනේ මිත්‍රවරුනි අද ජනතාව දුක් විඳින්නේ අද අපිට මේ ඉරණම අත්ුනේ වසංගතයක් හින්ද නෙවෙයි ඉතාලම වක්කීමෙන් කියන්නේ මේක සිතා මතා ඇති කරපු අවාසනාවන්ත තත්ත්වයක් අද මේ ජනතාව දුක් විඳින්නේ මුදල් ලැබතිගේ වරදින් කියන එක මම ඉතාලම වක්කීමෙන් ප්‍රකාශ කරනවා ඇයි මං එහෙම කියන්නේ මේ අර්බුදය අපි බොහොම කලින් දැක්කා 2020 ඔක්තෝබර් මාසේ 20 වෙනිදා අමාත්‍ය මණ්ඩලයේදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කරන්න අපි කතා කරා. දැන් ගිය අවුරුද්ද ආරම්භ බැලුවොත් අපි ඩොලර් බිලියන 20.6ක් වියදම් කරලා තිනවා ආනයනය කරන්න. ලංකා ඉතිහාසයේ ඉහළම ආනයන වියදමට වඩා ඩොලර් බිලියන 200යි අඩු. හැබැයි මේකෙන් අත්‍යවශ්‍යම වෙන ඖෂධ වෛද්‍ය උපකරණ කංජ තෙල් නිෂ්පාදන ගෑස් ගල් අඟුරු කියන පහට වියදම් කරලා තියෙන්නේ ඩොලර් බිලියන 4.6යි 20.6න් 4.6ක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වලට බිලියන 6ක් විතර වැය කරලා තියෙනවා මිත්‍රවරුනි මේවා සීමා කරන්න අපි අමාත්‍ය මණ්ඩලයේ කතා කරද්දී මුදල් ඇමතුමා කියනවා ඇපල් ගෙනාවේ නැත්නම් සංචාරක ව්‍යාපාරය කරන්න බැරි පිළිලු කතානේ මිත්‍රවරුනි ඔස්ට්‍රේලියාවේ ඉන්න සුද්දෙක් ගුවන් යානේ නැගලා පැය 11ක් ලංකාවට එනවද තමන්ගේ වත්තේ අර අමු අමුවේ කඩාගෙන ෆ්‍රෙෂ් පිට ගන්න පුළුවන් ඇපල් ගෙඩිය මාස 6ක් කුණු කරලා තියෙන ලංකාවෙන් ඇපල් ගෙඩිය කාලයෙන් දෙනවද ඇපල් වෙනුවට ඒ අයට වරකමදුලක් දුන්නොත් ගම්මිරිස්ටික් එහෙම දාලා මොනවද මේ කියලා අහලා අපේ රටේ එවන්න බැරි දාලා අන්න වරකවලට විලඳ පොලක් හැදෙනවා ලුණු කුඩු ටිකක් මිරිස් කුට්ටියක් එහෙම දාලා අන්නාසි කැල්ලක් දුන්නොත් කට ගැලුන්නෝනේ එහෙම වුණොත් තමයි මේ රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ. නිවාඩුව ගත කරලා ලංකාවේ ඉඳන් ගිහලා ඔස්ට්‍රේලියාවට ගියාම මොනවද ඒ කරේ? ඇපල් කව ඉතියා කොහේ ඉඳන් එක් කරන්න තිබ්බ. හැබැයි වරකමදුල ගැන කටු කටු තියෙන ගෙඩියක් තියෙනවා. ඒ ගෙඩිය පලන්න ඕනි. ඊට පස්සේ ඇලෙන ඒවා වගේක් තියෙනවා. ඒවා අයින් කරන්න ඕනි. මැද ඇටයක් තියෙනවා. ඕක ගලවලා මදුල ගන්න ඕනි. ගම්මිරිස් කුඩු ටිකක් දාලා කෑවම මාරයි කියලා පැහැදිලි කරන්න පුළුවන්. අනික් කට්ටිය කට අරගෙන ආගෙන අන්න සංචාරයෙන් ඒ අලුත් දෙයක් ජීවිතේට එකතු කරගන්නවා. මේවා අපි කිව්වා හැබැයි සිතා මතා මේ දේවල් කරේ නැහැ අපි එදා විදේශ විනිමය ඉතුරු කරා නම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කරා නම් මිත්‍රවරුනි ලැයිස්තු ආරම් බලන්න මෙච්චර ජලයේ තියෙන රටේ දැන් මේ පිටිපස්සින් උත යන වතුර සද්ද පානීය ජලයේ බෝතල් පිට රටින් ගෙනල්ලා තියෙනවා කුරහන් සාටකයේ තිබුණට කුරහන් ටිකක් පිට රටින් ගෙනල්ලා තියෙනවා අර වත්තපාල දියසීරාවේ නිකන් ගදෙන කංකුන් නැට්ටක් පිට රටින් අරන් ඇවිල්ලා තියෙනවා ඩොලර් මිලියන 400ක් විතර කරලා තියෙන පරිප්පු කන්න මෙහෙම පරිප්පුවක් කන්න වෙයි කියලා එදා හිතුවනම් ඔය මයිසූර් පරිප්පු කන්නක නතර කරන් තිබ්බා හම්බන්තොට ගොවියෝ මුංගට වවලා විකුණ ගන්න විදියක් නැහැ කියලා අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත්තා ප්‍රාදේශීය ලේකම්වරුන් දාලා මුංගට මිල දී ගන්න හැබැයි මයිසූර් පරිප්පු කන්නම මිලියන බේත් වලට ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 800යි මයිසූර් පරිප්පු කන්න ඩොලර් මිලියන 400යි මේ නිසා තමයි අපි ආණ්ඩුවට කිව්වේ ප්‍රමුඛතාවය හඳුන ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න සීමිත විදේශ මිනිය ඉතිරි කර ගන්න අනවශ්‍ය දේවල් අපි සීමා කරමු කලේ නැ
ඒවගේම අපි කිව්වා අත්‍යවශ්‍ය භාණ්ඩව බිලදී ගැනීමේ වක්කීම හැම බැංකුවටම එන ඩොලර් වලින් තුනෙන් එකක් මහ බැංකුවට අනිවාර්යෙන් දෙන්න ඕනි කියලා අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන වැඩේ මහ බැංකුවට බාර දෙමු. ඒතර නැව් ගිනල්ලා මාමුදේ මැද රස්තියාදු වෙන්නේ නැහැ, කරේ නැහැ. අපි කිව්වා චක්‍රලේඛයන් නිකුත් කරන්න පාන වලින් රටේ ඉන්න ප්‍රාදේශීය ලේකම්වරු වෙන්නන කොළඹට. කොහොම ඉන්දනයක් වැය වෙනවද? වීඩියෝ තාක්ෂණේ. අද මේ රැස්වීම් තියන්න පුළුවන් කොළඹට රැස්සෙනේ නිලධාරීන් ගිල්ල රැස්වීම් කරන එක තහනම් කළ චක්‍රලේඛයක් නිකුත් කරන්න කිව්වා. කරේ නැහැ. රැට වීදි පාන් ටික නිවලා දාන්න කිව්වා. කරේ නැහැ. මේ වගේ අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. එකක්වත් කරන්න මුදල් ලැබෙතුමා ඉදිරිපත් වුණේ නැහැ. අපි කිව්වා IMF යන්න. දැන් නෙවෙයි කිව්වේ. අවුරුදු එකමාරකට කලින් රුපියල පා කරන්න. අපි ආර්ථික විද්‍යාව යමක් තේරෙන නිසා අපි කිව්වා මේ දේවල් කරන්න නැත්නම් රට අපායක් බවට පත් වෙනවා. මම මතකයි දවසේට ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඉරිදා පත්තරවල තීරු ලිපිවල ගියා ප්‍රසන්න රන්තුංග ඇමතුමා කිව්වා කියලා ඇමති මණ්ඩලයට ගියාම කියන බියකුරු කතා හැව්වම රැට නිඳ යන්නේ නැහැ කියලා. මොකද මම පෑදලි කළා තෙල් නැති වෙනවා, ගෑස් නැති වෙනවා. එහෙම වුණොත් මුළු රටම නතර වෙනවා. බෙහෙත් නැතු වුණොත් ලෙඩු මිය යනවා. මේ තත්ත්වය අපි වළක්වා ගත යුතුයි කියලා. මිත්‍රවරුනි, එදා ඒ තීන්දුව ගත්තනම් අද කාටවත්ම ගෑස් පොලිමේ ඉන්න වෙන්නේ නැහැ. ඉන්දන පොලිමේ ඉන්න වෙන්නේ නැහැ. අද වෙන විට පොලිම් වල ඉඳලා අපේ වැඩිහිටියන් දෙදෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම හෘද රෝගවලට බෙහෙත් නැතුව, පිළිකා රෝගවලට බෙහෙත් නැතුව අපේ රටේ දෙමව්පියන් අද මිය යමින් තිබෙනවා. මේ සියලුම මරණවල වගකීම නිසි කලට නිසි තීන්දුව නොගෙන මේ අර්බුදයේ ඇතිවෙනතුරු බලා සිටිය මුදල් ඇමතිවරයා බාරගත යුතුයි කියලා අපි ඉතාම නිර්භයව ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, දැන් මේ අර්බුදේ ආවට පස්සේ අපි මේ ආණ්ඩුව ඇතුළේ දිගු කලක් කියලා වැඩේ කරන්න නැති වුණා. මම එළියට ඇවිල්ලා මාධ්‍යවලට කියන්න ගත්තා. මම ජනවාරි මාසේ කිව්වා පැය 24ම විදුලිය දීලා සීමිත ඩොලර ටික සීමිත ජලය නාස්ති කරගත්තොත් මාර්තු වෙනකොට පැය 3කට වඩා විදුලිය කපන්න වෙනවා. ඒ නිසා දැන් ඉඳන්ම පැය 1මාර ගානේ කපාගෙන ගියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඇව්වේ නැහැ. දැන් පැය 7මාර විදුලි කැපීම් වලට අපි ලක් වෙන්න සිද්ධ වුණා. අපි කිව්ව දේ අහන්නේ නැතුව අවසාන අපි තීරණය කළා කළ යුතු දේ ලියලා කියමු. එයානෝ තමයි මාර්තු 2 වෙනිදා අපේ සම්මන්ත්‍රණයක් තියලා අපේ යෝජනාවලිය ජනගත කරලා එතෙන්දී මමත් විමල් වීරවංශ ඇමතුමත් මේ මුදල් ඇමතුමා සිතාමතා මේ රට අර්බුදයට යවපු ආකාරය පැහැදිලි කරා. අපි දෙන්නා ඇමති මණ්ඩලයෙන් එළියට දැම්මා. හැබැයි අපි කිව්ව යෝජනා සියල්ලම දැන් ක්‍රියාත්මක කරමින් තිබෙන. හැබැයි ලෙඩේ මතුවෙන කාලෙට බෙහෙත් පෙත්තෙන් හොඳ කරන්න පුළුවන් ලෙඩේ ICU එකේ ඉඳිදී දැන් පෙත්ත දීලා හරියන්නේ නැහැ. ඔන්න දුන්න කියන්නේ පෙත්ත දෙනවා. හැබැයි පෙත්ත ගාලා හොඳ කරන්න තිබ්බ අවුරුද්දකට කලින් දැන් ICU එකේ පනා දීද්දී අර හුස්ම ගන්න කට ඇරියම පෙත්ත දාලා කියනවා දැන් බෙහෙත් දුන්න කිය. දැන් ඒ බෙහෙත් වැඩ කරන්නේ නැහැ මිත්‍රවරු. දැන් අපිට ප්‍රශ්නයක් වෙනවා, ඇයි ඉතින් හත් දෙයියනේ මුදල් ඇමතුමාගේ අයියානේ ජනාධිපති, අනිත් අයියානේ අගමැති, ඇයි මුදල් ඇමතුමා සිතාමතා මේ රට වට්ටන්නේ? තමන්ගේ අයියලා අමාරුවේ දාන්න මෙහෙම කටයුතු කරයිද? ආර්ථිකයේ වැටීමේ පිටස්සේ ලොකු කතාවක් තියෙනවා මිත්‍රවරුනි. පෞගිය කාලේ ඇමරිකාව ලංකාවේ සෝෆා ගිවිසුම අත්සන් කරන්න හැදුවා. අපි පාරට බැලලා ඒක නතර කරා. MCC ගිවිසුම අත්සන් කරන්න හැදුවා. අපේ ජනතාවත් එක්ක පාරට බැලලා ඒක නතර කරා. මෑත කාලේ නැගිනිර ජැටිය ඉන්දියාවට දෙන්න හදද්දී, යුගදනිවි ගිවිසුම හදද්දී මේ රටේ දේශප්‍රේමී ජනතාව පාරට බැලලා ලක්කම්මව විකුණන්න එපා කියලා ඉවි කූට කුමන්ත්‍රණ නතර කරා. මේ රටේ ජනතාවට තාම හයිය තියෙනවා රට වෙනුවෙන් කය ගහන්න. හයිය නැති කරන්න ඕනි. ආර්ථිකේ කඩාවැටන්නේ සඳහා නිකමට හිතන්න බෙහෙත් නැත්තට නැති වෙනවා. අපේ ආදරණීය අම්මල තාත්තලා තමන්ගේ ලෙඩවලට ඕනි බෙහෙත් ටික ගන්න බැරුව පණ අදිමින් ඉන්නවා. බෙහෙත් ඉල්ලලා අඬා වැටෙමින් ඉන්නවා. ඒ වෙලාවේ බලවත් රටක් ඇවිල්ලා කියනවා සිංහ රාජේ සියලුම ගස් අපිට කපාගෙන යන්න අපිට බාර දෙන්න අවුරුදු 5කට නොමිලේ බෙහෙත් ලබා දෙන්නම් කියලා. පරිසර වේදීන් විරුද්ධ වෙනවා. මොකද වෙන්නේ? පොලිසිය දාලා මර්ධනය කරන්න ඕනේ නැහැ.
Arah mie aja na amma lagi, tata lagi, daru, pulu aja na pariser wedi inte gahanwa. Apa amma ke tata ke jiwite beragan ini dende, me beti kawin nteng iya merino kela. Hati deng kiri piti ne, tirimu piti ne, me sial lama kaya bima awasan melagi hilla. Api rehat gider te hati, dawas purawat lama kaya kata kagan de nule bunu apa daru, gider handa awet ming inno anang. Apa papu house galayan ni nede. Ia teronna balwa trata kevilla kena langkah evara eval tiko koma perata dunot aur du pak api nomile kaya kanda deno kia. Jati kawadi virudde veno kota ma arah badegi ini anda evitna daru angge ammala tatkala tiga. Polisi ingendo ne kulupolu hamuda evando ne arah ammala tatkala tiga apa daru anta kanda deyak denda adono to mbala mukoda virudde ni kila parata bayi nede. E tatwe langkawi etikaran nai. Sita mata mudal lemati varaya merate arthike wattaming inne mitroruni America oda loku prashnayak tiyena Lankawa janathawage shaktiya gana eyata bayai me samasta lokema man avadharane karana samasta lokema MCC giusumak aran Amerikawa mona ratatada giye e rate hemadama giusuma asankarawa gatta MCC aran gihilla Amerikawa harawala aapahu Amerikawata yawapu ekama ratame Sri Lankawai kiyana eka api aadambarayen prakasha karanawa e gane eyata nokkaduwak tiyenawa e gane eyata aaruwak tiyenawa e nisa mitrawaruni ada me rata wattanne me janathawa durbala karala kema wenuwen beet wenuwen onama deyak noratunta paawa dena manasikatwe hadanna meka me aluth deyak nevey me batair jati 1997 indonesia wakale oka Indonesia awe hotel sel ne pole deven tayo jene kara soros kin Amerika nu ayo jek ya. Eka baat me ukkuma Amerika awe te genian deli te gatta. Indonesia awe arti ke kada agene wetuna. Me wage ema dolar rigi ake tuna. Me wage ema janata awe te behit ne tuna kanda ne tuna. Batir rata wal uda wuta awe package ya kara gen. Mata mata kene dolar gana. Dolar bilion gana porundu una kondesi tibuna mukadde kondesi wenawa ratak wenuwen satan wadina nagenira timoreta wahama nidasa laba diye yutuya wenwi yamata ida diye yutuya wenawa ratak wenuwen satan wadina ache pranteyata swayam palane laba diye yutuya indonesiyawe janadhipati suwarto mama janadhipati dure innakam mata meka karanna bae kiwwa wenada rata wenuwen pelapali giya Eka ratak kia la pelapali kia janata awama neginin timoreta nidasa dila hari apita kanda dipalla kia la pelapali anda patanggatta mata ede karanda bayi kia la suwarto janadhipathuma illa asuna janadhipathi warana batahira illi mitu karanda man lasti kia la megawati sukarna putri apekshikawa kiwwa mokadda une ara desha premi janata awa pelasadi gihilla megawati sukarna putri ta chande dila Indonesia janadhipathi dhoorayata genawa anna dan naginira timore kiyala aluth ratak bi vela me gamana lankawa aragena yanne demala ilama hadana para dige me lankawa aragena yanawada kiyana prashnaya gataluwa ada apita matu vela thiyena mitrawaruni Indonesia wata karapu demai lankawata karanna hadanne e amerikanu niyaya patre kriyaatmaka karana අවලස්සන ඇමරිකානුවා බැසිල් රාජපක්ෂයි කියන එක අපි බය නැතුව ප්‍රකාශ කරනවා බැසිල් රාජපක්ෂයන්ට ඇමරිකාවේ තියෙන විමර්ශනයක් එතුමගේ විශ්‍රාම ජීවිතය ගත කරන ඇමරිකාවේ සුවසේ විශ්‍රාම ජීවිතය ගත කරන්න නම් තමන්ගේ රට ඉල්ලන දේ කරන්න එතුමට සිද්ධ වෙලා තියෙනවා එතුමට අපට දොස් කියන්න බෑ එතුමා හොඳ දේශප්‍රේමියෙක් තමන්ගේ රටට හරි ආදරෙයි Itu mah gerata Lankaw nuwi Amerika nuwi kai prasni. Itu mah Amerika wata adere taramatama. Api ape Lankaw wata adere. Itu mah dame rata wone minase kerela. Badu mutu aku lagi na yanda Amerika wati eno. Abe api tati ene me punci Lankaw witerai mitro runi. Api tati buna. Himal wirwan semut tumara dila tati buna. Karmanta matense. Hundama matense. Madala baduna balasaktia matense. Hundama matense. Lankawe wedima padi gewana ayathana deka thibbe mage yatate apita thibuna dena deyak kala vena deyak balagena sapase jeevath wenna habai janathawa apita chandi dunne umbala sapa winna palla kiyanna nevey
රටට සෞභාග්‍ය ගේනවා කියලා අපි පොරොන්දු වෙච්ච නිසායි ජනතාව අපිට ඡන්දෙ දුන්නේ. නිසා අපිට සිද්ධ වුණා ඇමතිකම අවදානමට දාලා අපි හදපු ආණ්ඩුව ඇතුලේ ආ ආණ්ඩුවට එරිව සටන් කරන්න. මේ ආණ්ඩුව අපේ ජනාධිපතිතුමා අපේ අගමැතිතුමා අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපි අදත් ආදරය කරන මේ රට බේරගත වීරයෝ දෙන්නේ. හැබැයි ඒකයි කියලා අපි හදපු ආණ්ඩුවයි කියලා මේ ආණ්ඩුවට රටට විනාශයක් කරන්න දීලා බලන් ඉන්න අපිට බෑ. පීය රත්තරන් වුණොත් ඇනගත්තොත් නම් මැරෙනවා පුතේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ කෙනා වුණත් රටට විනාශයක් කරනවා නම් ඒට එරෙහිව හඬ නගන්න. අද මිත්‍රවරුනි ආණ්ඩුව කැඳවලා තියෙනවා සර්වපාක්ෂික සමුළුවක්. අද පත්තරවල දාලා තියෙනවා වාසු විමල් උදය සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයි කියලා. ඒ කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනි. අපි පක්ෂ 10ක් තීන්දුව ගන්න එකට අපේ පක්ෂ 10 මේ සර්වපාක්ෂික සමුළුවට අපට ලැබිච්ච ආරාධනා ගැන අපි කතා කරා. මිත්‍රවරුනි සර්වපාක්ෂික සමුළුව කතා පෙට්ටියක් නොවෙන්න නම් තවත් එක් ප්‍රදර්ශනයක් නොවෙන්න නම් මොකද වෙන්න ඕනි? අපි අර්බුදයක. දැන් අපි අර්බුදේ නිසා ආණ්ඩුවට අපි ඉදිරිපත් කළා තියෙනවා අර්බුදයෙන් ගොඩ යන දසවැදෑරුම් යෝජනාවලියක්. අපි දෙක හදන්න ඕනි. හදන්න ඕනි ආණ්ඩුව. ආණ්ඩුවයි රට කියන්න ඕනි, ජනාධිපතිතුමා ජාතිය අමතලා කියන්න ඕනි. මෙන්න අර්බුදේ. මෙන්න උත්තරේ. උත්තරේ ක්‍රියාත්මක කරන්න අපිට මෙච්චර කාලයක් ගත වෙනවා. එතෙක් අපි ඉවසගෙන ඉමු. අපිත් කැපකිරීම කරනවා, ඔබත් කැපකිරීම කරන්න කියලා. මේ දක්වා ආණ්ඩුව ජනතාවට මේ අර්බුදයෙන් ගොඩ යන විදියක් කියලා නැහැ. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි, පොහොට්ටුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව පෞගිය අවුරුදු දෙකට එකම දවසක් කර රැස් වෙලා නැහැ. පොහොට්ටුව ඇතුලේ මුලින්ම සංවාදයක් ඇති වෙන්න ඕනි අර්බුදයෙන් ගොඩ යන්නේ කෙසේද කියලා. එහෙම එකක් වෙලා නැහැ. ඊළඟට සන්ධානේ පක්ෂ නායකයන් කැඳවලා මෙන්න අපේ වැඩපිළිවෙල කියන්න ඔබේ අදහස් කියලා සන්ධානේ නායකයන්ගෙන් ආන්න ඕනි. එහෙම වැඩපිළිවෙලක් ඉදිරිපත් වෙලා නැහැ. ඊළඟට ඇමති මණ්ඩලයට දාලා ඇමති මණ්ඩලයේ අනුමැතිය අරන් ආණ්ඩුවේ නිල වැඩපිළිවෙල බවට ඒකපත් කරගන්න ඕනි. ඒක කලින් විපක්ෂයේ සෑම පක්ෂයකටම යවන්න ඕනි. අන්න ඊට පස්සේ සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා අහන්න පුළුවන්. මේක තමයි අපි කරන්න යන්නේ. දැන් ඔබ අධ්‍යයනය කරලා ඇති, ඔබේ අදහස මොකද්ද? මේක හොඳද? ඊට වඩා හොඳ දෙයක් තියෙනවද කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම නැතුව පක්ෂ නායකයෝ ටික එකට එකතු වෙලා කතා පවත්වලා ගෙදර ගියාම මේ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙනම් මේ සර්වපාක්ෂික සමුළුව ප්‍රෝඩාවක්, සර්වපාක්ෂික සමුළුව මේ රටේ ජනතාව තවතාවක් රැවටීමක්. ඒ රැවටීමට අපිට සම්මාදම් වෙන්න බෑ. ආණ්ඩුව අවංක උවමනාවෙන් මේ ප්‍රශ්නේ විසඳීමේ උවමනාවෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවනවා නම් මම කිව්ව පියවර ටික අරගෙනයි සර්වපාක්ෂික සමුළුව කැඳවිය යුත්තේ. නමුත් එක පැත්තකින් මේ සර්වපාක්ෂික සමුළුව කැඳවලා තියෙන්නේ අපෙත් එක්ක මේ දිනවල සහයෝගයෙන් වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවකි. එනිසා අපේ සන්ධානය ඇතුළේ බිඳීමක් ඇති වෙන්නත් බෑ. හැබැයි මේ ප්‍රෝඩාවට සර්වපාක්ෂික සමුළු ඉල්ලුම් එක හොඳයි. යෝජනාව නරක නැහැ. ආණ්ඩුව කරන ක්‍රමවේදයේ වැරද්ද තියෙන්නේ. මේක කැඳවන්න කලින් කළ යුතු දේවල් කරලා නැහැ. එහෙනම් මිත්‍රවරුනි, ඒ නිසා අපි තීරණය කළා අපේ පක්ෂ 10 ව නියෝජනය කරන්න පක්ෂ දෙකක විතරක් නායකයෝ යවන්න. ඒ අනුව පූජනීය අතුරලිය රතන ස්වාමීන් වහන්සේ මාචාර්ය තිස්ස විතරණක් පමණක් පක්ෂ 10 ව වෙනුවෙන් සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙන්න. බොරු කරන්නේ නැතුව, මේ ප්‍රෝඩාවල් කරන්නේ නැතුව, මේ රට බිම වට්ටන්නේ නැතුව සැබෑ වැඩ පිළිවෙලක් දැම්මත් ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. එහෙම ඉදිරිපත් නොකරන්නේ මේ රට සිතාමතා වැට්ටවීමේ යටිඅරමුණෙන් මුදල් ඇමතිවරයා ක්‍රියාත්මක වන නිසා, ආණ්ඩුවේ සැබෑ බලධාරියා ක්‍රියාත්මක වන නිසා, රටේ සැබෑ පාලකයා ක්‍රියාත්මක වන නිසා. ඒ නිසා තමයි අපි කිව්වේ එතුමාට අවලස්සන ඇමරිකානුවා කියලා. මං ආගෙන SM චන්ද්‍රසේන ඇමතුමා කියනවා මට නම් අවලස්සනයි කිව්වත් කමන්නේ, බැසිල් ඇමතුමා එහෙම අවලස්සන නෑනේ කියලා. මෙතන මේ අවලස්සන පෙනුමෙන් නෙවෙයි, ක්‍රියාවෙන්. අපිට පෙනුම ලස්සනද අවලස්සනද කියන එක අදාළම නෑ. හැබැයි අවලස්සන වැඩ කරමින් අපේ රට විනාශ කරන්න බැසිල් රාජපක්ෂ ඇමතුමාට නෙවෙයි, අපේ අම්මා කරත් තාත්තා කරත් සහෝදරයෙක් කරත් අපි නම් ඒකට විරුද්ධ වෙනවා, විරුද්ධ වෙනවාමයි. මිත්‍රවරුනි, ද්‍රෝහියාගේ මව කියලා රුසියානු නවකතාවක් තියෙනවා. ඒ නවකතාවේදී තමන්ගේ රටට ද්‍රෝහි වෙන තමන්ගේ පුතාව
amma drohi pilita giilla atin hadu kema tika kawala puta kiyenawa amme obe odokkuwe mata nida ganna aasai kiyala puta odokkuwe suwase nidiyena athare amma bella kapala putawa marala mam mage rata wenuwen kala haki yutukama yutukala kiyala kiyenawa ape kalnidissa rajathuma tamange ekama diyeniya devi kumariya rata beera ganna mudada bili karana ewan ithihasayak thiyena apita api aanduwata kiyanne මේ රට වනසන තමන්ගේ සහෝදරයාගෙන් රට බේර ගන්න රාජපක්ෂවරුත් අප සමගාමී නැග එකතු විය යුතුයි කියලා. ඒ නිසා මිත්‍රවරුනි මේ අරගලය සමාරු කියන ජීවිත අවදානම් තියෙන අරගලයක් කියලා. අපි ජීවිත අවදානම් ඉතිහාසයේ පුරාම ගත්තාය. අපි කොටි සංවිධානයේත් එක්ක හැප්පුණා යාපාලනෙත් එක්ක හැප්පුණා තවත් වතාවක් අපි ජීවිතේ අවදානම් දාන්න ලෑස්ති Ape rata raka ganeem vinuwen kala haki kala yutu hama deema karanawa kiyana pratignawa laba demin apita tiyena ekama rata me saturu balavega walin raka ganna apeth ekka ekathu wenna kiyala maubime saba desha preminta aayachana karamin man niyena wenawa silu denatama teruwan sarnayi